හොඳට ඩීප් බ්‍රෙත් එක කරන් අවුට් බ්‍රෙත් එක කොහොම රිලැක්ස් කරන්න ලැබෙන්නේ ඔන අපි මේ කරමුකෝ පොඩ්ඩක් මේ ඔක්කොම මසල්ස් මේ ටෙන්ස් කරන්න නැතුව මෙහෙම මේ කර නිකම් මෙහෙම you must be shakers of this world you know මෙහෙම නිකම් මේ මෙහෙම හිමීට නෙමෙයි මේක මේක මේ බම්බරයක් වගේ you must be able to නිදිමතත්‍යයි තමන්ගේ කොම අර මේ එතකොට පිංගුතුනි අර දැන් රිලැක්ස් කරන්න පුළුවන් අපි සක්මන් කරන්න බෑනේ ඉතින් ඔක පොඩි ඉම්ප්‍රොවයිස් කරන සක්මනක් දැන් මෙහෙම එළියෙන් බලනවා වගේ තමගේ බොඩි එක දිහා පොඩ්ඩක් මෙහෙම නෝට් කරන්න ඉඳන් ඉන්න හැටි එහෙම තමන් එළියෙන් බලනවා වගේ නෝට් කරන්නේ ඉඳන් ඉන්න හැටි හරි ඉන්න පෝස්චර් එක හරි එහෙම බලාගෙන ඉන්න ගමන් මේක කන්ටෙම්ප්ලේට් කරන්න පුළුවන් මේ රූපේ බුදුහාඳුරනවා නිත්‍යංවා අනිත්‍යංවාති මේක නිත්‍යද අනිත්‍යද අතර බුදුහාඳුරට උත්තර දෙන්න තමන් හිතන්න ඕනේ කල් ගිල් හරි මේක නැති වෙනවා පින්වතුනි දැනුත් ක්ෂණයෙන් ඇති වෙලා නැති වෙනවා ඒ වගේම කල් ගිහිල්ලා මේක පවතින්නේ නැති නැති වෙන්නේ නැති තත්වයක් නෑ මේකේ කවදාකවත් අදට අවුරුදු 200ක් තිස්සේ ඉන්න කෙනෙක් හොයන්න නෑ 이르දිය වඩපු අය ඉන්නවා ඒවා වුණත් කල් ගිහිලා ඒ බොඩිස් අතරින්ද වෙනවා ඒක විශ්වයේ ස්වභාවයක් මේ බොඩි එක විතරක් නෙමෙයි බ්‍රහ්ම බොඩි එකක් තිබ්බත් ඇති වුණා නම් නැතිවීමක් ඒකත් එක්කම තියෙනවා අනිත්‍යම් පන්තේ යම්පන අනිත්‍යං දුක්ඛං වාතං සුඛං වාති එහෙම නැති වෙන එකක් නම් අනිවාර්යයෙන්ම නැතිවීම තියෙනවා නම් මේ හැම එකකම දුක තමයි කියලා දුක එනවාමයි සැප තිබ්බත් ටික වෙලාවක් තියෙන සැපක් නම් ඒක දුකයි පින්වතුනි බොක්සින් මැච් එකකදී අන්තිමට කොහොමදත් පරදිනවා නම් කොච්චර ෂොට්ස් ගැහුවට අරයට වැඩක් නැහැ අන්තිමටම බෑඩ් නිවුස් ඒ වගේම මේ අනිත්‍යයට පත් වෙන එක බෑඩ් නිවුස් එකක් ඒකයි මේ දුක්ඛ ස්වභාවය හැම දෙයකම තියෙන චතුරාර්ය සත්‍ය ධානවල පවා සමාධිවල වුණා සනීපයක් වුණත් ඒ නිරාමිසේව ඇතිවිලා නැති වෙනවාමයි අනිත්‍යම යම්පන අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලම් නුතම් සමනුපස්සිතුම් ඒතම් මම ඒසෝහම් මසි ඒසෝ මේ අත්තාති එහෙම නැති වෙන ස්වභාවය යුත් දේවල් මමය මගේ කියන්න පුළුවන් එහෙම ශුන්‍යයටපත් වෙන දේවල් පින්වතුනි මගේ වෙන්න පුළුවන්ද ඒක මැවිලා පේන්නුනේ හිතට චුට්ටක් නොහෙතම් බන්තේ දැන් කවදාරි ওই බුදුබණ කියවනකොට එහෙම ගලපන්න ඕනේ චුට්ට චුට්ට ගොඩක් ඒක දැන් ඕක හිතේ තියාගත්තා මෙහෙම අපි අත්හැරෙනකොට පින්වතුනි ওই රූපය වේදනා සංඥා හිතුවිලි කල්පනාවල් පින්වතුනි මේක හොඳටම වැටහුනොත් තමන් කිසි දෙයක් අල්ලගන්නේ කිසි රූපයක් කිසි දැනීමක් අල්ලන්නේ නැතිකොට නිවන සනී නිවනකට හිතපත් වෙනවා මේ නිවීම කොච්චර සනීපද එතකොට හිතන්න මේ නිවීම මේ කාමරේ මේ ශාලාවේ ඉන්න හැමෝටම ලැබේවා මේ අහිංසක කට්ටිය ඔක්කොම සතුට පතනවා මේ ශාලාවේ ඉන්න හැම කෙනෙකුටම මේ ආරාමයේ ඉන්න ස්වාමි මහන්සලා කැපකරු යොක්කෝටම ඒ තණ්හාව නැති වෙන ස්ටේට් එක එක්ස්පීරියන්ස් කරන්න ලැබෙන්න. ඒ අයට විතරක් නෙමෙයි මේ නේබර්හුඩ් එකේ මේ ඔස්ට්‍රේලියාවේ ඒ වගේ මෙතන තියෙනවා මොකද්ද මර්සි මොකද්ද චර්ච් එකක්. එහි ඉන්න ෆාදර්ස්ලා වෙන්න පුළුවන්. මේ වටේට හෙලිකොප්ටර් එක යනවා වගේ තමයි පොඩ පොඩ වික්ටෝරියා ස්ටේට් එකේ. ඊට පස්සේ තව පර්ත් ඒ පැතිවල ඔස්ට්‍රේලියා ටැස්මේනියා නිව්සීලන්ඩ් උඩින් බලනවා වගේ ඒ ඔක්කොටම ලෝභ දෝෂ මොහ නැති වෙන්න
නිවන අවබෝධ වෙන්නේ සනීපය මනසට යයිද දැනෙන්නේ. දැන් මේ වෙලාවට කියවලු නිදි ඇති අය, ඒ අය බබාලා වගේ හිතලා, ඒ අය විතරක් නෙමෙයි දවස ලංකාවට යන්න. ලංකාවේ ගම් නියම් ගම් ඒ පොඩි දූපතේ ඒ හිත නිවෙන්න. ඊට පස්සේ ඉන්දියාවේ ගොඩාක් ජනගහන ඉන්නවා. ඒ අයට ඔක්කොටම ලෝභ දෝෂ මොහ දුරු වෙන්න. එතකොට නේපාල්, කත්මන්ඩු කියන්නේ ටිබෙට්, චයිනා ඔහොම උඩින් යනවා වගේ. එතකොට රෂ්‍යා, ඇෆ්ගනිස්තාන්, පකිස්තාන්, ඉරාන්, ඉරාක්, මෙඩිටරේනියන් එක ඔහොම එලියම් ස්පේස් එකෙන් බලනවා වගේ. ඒ වගේම ඇෆ්‍රිකා, යුරෝප්, නෝත් ඇමරිකා, සවුත් ඇමරිකා, එන්ටයර් ප්ලැනට් සියලු මනුෂ්‍යෝ ආය ඔස්ට්‍රේලියාවට එන්න පුළුවන්. ජපෑන්, ටයිවාන් සියලු මනුෂ්‍යෝ පෘථිවියේ ඉන්න. ඒගොල්ලන්ට ලෝභය, ద్వේෂය, මොහය දුරු වෙන්න, නිවන් දකින්න ලැබෙන්න. මනුෂ්‍ය විතරක් නෙමේ සත්තු, යක්ෂ භූත, ප්‍රේතයෝ, වේතරාණී, පදුම කියන අපාය ලෝකවල අවිච්‍ය දක්වා මනුෂ්‍යාත්මයක් ලැබිලා නිවන් මඟ යන්න ලැබෙන්න. ඒගොල්ලන් විතරක් නෙමේ චතු මහරාජික තාවතිමිස තුසිත යාම නිම්මාතරති. ඒ ලෝකවල වල පිංගති ලෝභ දෝෂ මොහ අටුවේ නැත්තටම නැති වෙන්න. බ්‍රහ්ම පුරෝහිත, බ්‍රහ්ම පාරිසජ්ජ, මහා බ්‍රහ්ම එළියෙන් බලනවා වගේ ලෝක තලවල්. වේහප්පල, ආබස්සර, අකනිතා බ්‍රහ්ම ලෝක. ඒගොල්ලන්ට ලෝභ නැහැ පිංගතුනි, ද්වේෂය නැහැ. හැබැයි මෝහය තියෙනවා. මම කියලා ෆීලිංකක් එනවා, හැඟීම් එනවා. ඒකත් සම්පූර්ණයෙන්ම නැති වුණාම මේක නිකන් ධර්මතාවයක් පමණයි, පටිච්ච සමුප්පන්නයි කියලා තේනවට කොච්චර සනීපද. ඒ අයටත් ඒ නිවන දකින්න ලැබේවා. නිය සංඥා, නා සංඥා දක්වා. ඊට පස්සේ ලෝකවල ඉස්සරහෙන් තියාගෙන ඒ ඔක්කොටම මනුෂ්‍ය පාතාල ලෝක, දේව බ්‍රහ්ම ලෝක, ලෝභ දෝසම දුරු වෙන්න. ඔක චිත්‍රූපයක් තියාගෙන ඒගොල්ලන්ට නිවනට යන්න ලැබෙන්න. හැම සත්වයකම පහළ ඉඳන් ඉහළ දක්වා බොඩි එක රිලැක්ස් කරන ගම මනසට නිමිත්ත ගන්න පිමතුනි. ඒකයි විදර්ශනා කරන සමාධියට යන්න පුළුවන්. සමාධියෙන් හොඳට ආයි විදර්ශනා ගන්න පුළුවන්. ඉතින් ඕක ටිකක් ඔය ටික ඇති මේ වෙලාවේ ඔය ටිකක් කරන්න පුළුවන් වුණත් තව මම දැන් පොඩි අදිෂ්ඨානයක් කරනවා පිංගතුනට. ඒක මේ හෙට උදේ වෙනකල් පොඩ්ඩක් කතා, හෙට උදේට වැඩි වෙලාවක් නෑ හැබැයි කතා කරන්න නැතුව ඉන්න ඕනේ. හැබැයි කෑම මොන හරි ඩිනර් හරි අරගෙන පොඩ්ඩක් ඒකේ උපරිම මේක ලබන්න නම් එළි වෙනකල් පොඩ්ඩක්, ඒ කියන්නේ හෙට උදේ නැගිටිනකල් කතා කරා මේ ඒ යනවා ඒ ශක්තිය. මොකද මේක නිකන් කැල මේ ගුහාවල අස්වලින්ද හිමාලය කොහෙර පර්වත අස්වලින් එන යම් මොකක් හරි දෙයක්. ඉතින් ඒක ටිකක් තියාගන්න පොඩ්ඩක් පින්වතුන්ලා මේ අර ඒගොල්ලන් හිටියා වගේ පොඩ්ඩක් නිශ්ශබ්දව ඉන්න වෙනවා. ඒතකොට තමන්ගේ පොඩ්ඩක් මේක අර කාමලෝකෙ වෙච්ච කර්ම ඔපරේට් වෙලා ටිකක් තමන්ගේ ජීවිතේට සපෝට් එකක් ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක අපි බලමු. මම පතනවා මේ අයට, මේ උත්තම පිරිසට මේ ආපු ගමනේ තමන්ට අනිවාර්යයෙන්ම ටර්නින් පොයින්ට් එකක් සංසාරේ සිද්ධ වෙන්න. මේ කපුතු හම් වෙච්ච මොහොත තමන්ව සතර පායෙන් මිදිලා නිවන් මඟ ගමන් කරන්න ශක්තියක්, අවස්ථාවක් වෙන්න. කවදාක්වත් දුකකටපත් නොවී සතුටින් සතුට ධර්ම ශාන්තියක් කරා යන්න දිවිදෙතන් මහසල සුරතින් ආරක්ෂා කරත්වා. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්න අනන්ත ගුණ ශක්තිය ආශිර්වාදයක් වෙත්වා. භවත සබ්බ මංගලං, රක්ඛන්තු සබ්බ දේවතා, සබ්බ බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන සදා සත්‍ති භවන්තු තේ.